ඒ වගේ නවස්මන්තයක් කෝච් කියද්දී ඇත්තරම ලොකු සතුරක් එක ඕනම කෙනෙක්ටම මේකෙදී මම ස්ටේජ් එකට ගියේ ඒ කොහොමර නැති කරන්න සරය කර පංකර බන්න එනකොට මං හිතාගත්තා මගේ අඩුපාඩු කියනම රියසල් එක කරද්දි මගේ අඩුපාඩු වෙලා තිබ්බේ මොනවද මං ඒව හදාගන්නවා හදාගෙන මම ෆයිනල් එක හොඳට පර්ෆෝම් කරනවා කියලා අද අප්පච්චි ආවා අප්පච්චි සතුටු වුණා ගොඩක් ඊට පස්සේ ඉතින් මගේ ෆැමිලි එක අනිත් අය සහ මගේ යාළුවෝ ආපු අය සහ මේක දැන් ටෙලිකාස්ට් වලට පස්සේ බලන අය දැන් හම්බුණාද හම්බුණා කියන්නේ ලොකු වෙලාවක් කතා කරන නම කියලා ගියා බැටල්ස් වල තව එකක් සිංගල මේකෙත් තව එකක් ඊළඟ එකෙත් තව එකක් Welcome! ඔගලන් එකතු වෙන The Voice Sri Lanka Ranking Chair Rounds එක වෙනස්ම අත්දැකීමක්. ඉතින් ඒ වෙනස්ම අත්දැකීමෙන් හිත සතුටින් පිරුණ කට්ටියක් මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙනවා. Congratulations guys! අපි දෙකිනවා ස්ටීව් චනුපේ වගේම තරිඳු. දැන් ඔය තුන්දෙනා හොම ඉන්න වෙලාවක මොකද තරිඳු පොරෙක් වගේ බලාගෙන ඉන්නේ මෙහෙම තරිඳු. තරිඳු හරි සපෝටිව් හරිද? බැඩ්ල ආකත් මට තරිඳුගේ නම අමතක වෙයි කියලා තරිඳු හැමිට මම යාගේ නම කියද්දි මගේ මත වැඩිපුරම ටෙන්ෂන් වැඩි මේකෙද තරිඳු මේකෙනෙ චනප කොහොමද දැනුනේ කියන්නේ බැටල්ස් ද බ්ලයින්ඩ්ස් ද නැත්නම් නොකවුට්ස් ද නොකවුට්ස් ද සාපේක්ෂ වැඩි වැඩිනේ ස්ටීව්ට කොහොමද හිතුනේ මාව නම් සෑහෙන සර්ප්‍රයිස් මා කියන්නේ සෑහෙන වෙලාවක් ස්ටේජ් එකේ මම හිතන්නේ මන්නකෝද වැඩිම වෙලාව ස්ටේජ් එකේ ඉදී අද දවසේ මම හිතන්නේ වැඩිපුරම වෙලාව රැඳෙන්න උනේ ඕකේ අපි කතා කරමු අද මුලින්ම ඔය තුන්දෙනාගෙන් සිංකරේ චනුප එතකොට චනුප මුලින්ම සිං කරනවා කියද්දී ගොඩක් අවේලබිලිටි එක තියෙනවා චයාස් එම්ටි වෙලා තියෙනවා එතකොට පොඩ්ඩක් ඒක හිතට සැහැල්ලු ගතියක් තියෙන. ඔව්. ටෙන්ෂන් එක අඩුයි. එතකොට එහෙම වෙලාවක් පර්ෆෝම් කරද්දී ඔබට ඔබ ෆස්ට් චෙයර් එකේ ඉඳගන්න ඊට පස්සේ එහෙම එහෙමනේ එන්නේ. එතකොට මොකද දැනුනේ එක පාරටම චෙයාර් නම්බර් 1 කියලා කියද්දී ඒ ඉන්සිඩන්ට් එක කොහමද? ඇත්තටම කියන්නේ මේ වගේ අනවුස්මන්ට් එකක් කෝච් කියද්දී ඇත්තටම ලොකු සතුරක් ඒක. ඕනම කෙනෙක් තමයි කියන්නේ. මට විතරක් නෙවෙයි. එහෙම තමයි. එහෙම තමයි. එතකොට දැන් ඔය දෙන්නට ආවට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. මොකද චනුප සිං කරද්දී අවේලබිලිටි එක තියෙන එතන පොඩ්ඩක් ප්‍රෙෂර් එක අඩුයි. හැබැයි තරිඳු වගේම ස්ටීව් ප්ලේ කරද්දී ඒක පොඩ්ඩක් ඩේන්ජරස් සෝන් එකකමයි ඔල්රෙඩි තිබුණේ. තරිඳු මොකද හිතුනේ? ඒ කියන්නේ ඒ ටෙන්ෂන් එකක් තිබුණාද? දැන් මේ මැද්දක තමයි මම එන්ටර් වෙන්නේ ගේම් එකට. මොකද හිතුනේ? මුලින්ම එහෙමනේ ලයින් දෙකේ බැටල් එකේ තිබ්බා පොඩ්ඩක් චූටක් බය ගතිය. හැබැයි මේකෙදී මම ස්ටේජ් එකට ගියේ ඒ කොහොමර නැති කරන්න සරය කර පං කර බන් මොන එහෙමද කියාගන්නේ? සත්සර කර පං කර බන් හොඳට සත්සරමද කියාගන්නේ? ඉතින් ඇයි ඔයාට සත්සර කියන්නේ? අපි වාට තරිඳු කියන්නේ ඒවට වැඩිපුරම ඔයාගෙන මොකක් කියනද? තරිඳු අපි දැන් තරිඳුම කියමුනේ ද වොයිස් අඳුන ගැති තරිඳු කියලානේ. ඊට පස්සේ හොඳට සත්සර කරා තරිඳු කරා තරිඳු කරා ස්ටීව් දැන් ස්ටීව්ගේ කතන්දරේ වෙනම කතන්දරයක්. මේ එකම කම්පිටිෂන් එකක් වුණාට ඕගලන්ට රැන්ඩම්ලි ලැබෙන ඒ නම්බර්ස් එක්කත් ඕගලගේ ලයිෆ් එකේ එක එක කැරක්ටර්ස් බිල්ඩ් වෙනවා. දැන් චනුපගේ ටෙන්ෂන් එක නෙමෙයි තරිඳු තරිඳුගේ එක නෙමෙයි ස්ටීව්ට. එතකොට ස්ටීව්ගේ පොසිෂන් එකට ආවට පස්සේ ඕල්රෙඩි සීට් තුනම පැක්. හරියට කිව්වේ නැත්තම් කෙලින්ම එළිය චූටිවත් හෝප් එකක් නැහැ. ඒ වගේ අවස්ථාවකදී අර අන්තිම කමෙන්ට් එක දෙද්දි ඒ කියන්නේ අතෑරලාද තිබුණේ? මොකද හිතුනේ? විශ්වාසයක් තිබ්බද? මම සිංකරේ අන්තිමට. එතකොට මම හිතන්නේ ප්‍රේමසිරි අයියයි තව කෙනෙකුයි අයින් වෙලා හිටියේ. ඉතින් මට තියෙන ඔපචුනිටි එක ඇත්තටම එතකොට මට තිබ්බ ට්‍රස්ට් එක පොඩ්ඩක් අඩු වුණා. ඒ කියන්නේ මට පර්ෆෝම් කරන්න බැරි වෙයි පමුදිවයි අයින් වෙලා හිටියේ. ඉතින් ඒ වෙනකොට හොඳම තුන්දෙනෙක් චාසල හිටියේ. රදිනි තමයි මං හිතන්නේ චා නම්බර් 3 එකේ හිටියේ නේද? ඔව්. මං හිත එනකොට මං හිතාගත්තා මගේ අඩුපාඩු කියන මා රියසල් එක කරද්දි මගේ අඩුපාඩු වෙලා තිබ්බේ මොනවද මං ඒව හදාගන්නවා හදාගෙන මම ෆයිනල් එක හොඳට පර්ෆෝම් කරනවා කියලා. ඉතින් මං හිතනවා මං ඒ දේ හොඳට කරලා තියෙනවා කියලා.
ඉතින් මාත් එයාගේ ඉන්නවා අනිවාර්යයෙන්ම. ඉතින් දැන් මේ කතාව ඇත්තටම අපි කියනවා මේකෙන් කවුරුත් පරදින්නේ නැහැ. දැන් තරඟ ඉවත් වෙන උන තුන් දෙනා පවා මේ වෙනකොට ලයිෆ් එක දිනලා තියෙන ලයිෆ් එක කියන ගේම් එකෙන්. හැබැයි ද වොයිස් ඇතුලේ ඉස්සරහට යන්න වරමක් ලැබෙනවා කියන්නේ ඔයගොල්ලන් පොඩ්ඩක් ඊට ටිකට එක්ස්ට්‍රා ඔයගොල්ලන් ඒක පොඩි එක්ස්ට්‍රා එකක් තියෙනවා. ඒක සතුට අපිට උඩරිමින් අත පය දිගහැරලා විඳින්න පුළුවන්. එතකොට දැන් තරඳු කවුද වැඩිපුරම මේකගේ ආරංචිය දැනගෙන සතුට වෙන්නේ? දැන් මේනකොට කට්ටියම හම්බ වෙලානේ මෙතනට එන්නේ. කවුද අර පිස්සුවෙන් වගේ දරා ගන්න බැරි වෙලා තියෙන කාටද? මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නෑ. ඔකේ, ඒ කියන්නේ මොකද? ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ. I'm available. එහෙමද? එහෙම කුට්ටි. අනේ, මදි නෑ කිව්වනේ නේ. දැම්මද? දැම්ම. ඒ කියන්නේ ඒත් අවේලබල්. කියන්නේ පාගල තමයි ආවේ. එයා අපිට ඇඩ්වයිස් කළා එයා. ඔව්. ඒක තමයි. කියන්න. අද අප්පච්චි ආවා. අප්පච්චි සතුටු වුණා ගොඩක්. ඊට පස්සේ ආය මගේ පොලිසිය කොල්ලො ටික තමයි බදාගෙන. ෂානුපගෙන් කවුද වැඩිපුරම සතුටු වුණේ? මගේ අම්මයි තාත්තයි තමයි. ටෙන්ට ගේම ලොකු කට්ටක් කනවනේ. ඊට පස්සේ ඉතින් මගේ ෆැමිලි එකේ අනිත් අය සහ මගේ යාළුවෝ ආපු අය සහ මේක දැන් ටෙලිකාස්ට් වුණාට පස්සේ බලන අය මම හිතන සතුටු වෙනවා. ස්ටීව්, මම හිතන්නේ වලින්ම අපේ අම්මා අනිවාර්යෙන්ම සතුටු වෙන්නේ. දැන් හම්බුණාද? හම්බුණා කියන්නේ ලොකු වෙලාවක් කතා කරන්න නම් ආගියා කියලා එයා ගියා. කරගෙනවනේ මෙතන කතා කරන්න. ඊට පස්සේ ගොඩක්ම ඇත්තටම සතුටුනේ මේ දවස් ටිකේ මගෙත් එක්ක මගේ මම දන්න මල්ලි කෙනෙක් මගෙත් එක්ක ඉන්නවා. මගෙත් එක්ක සෑහෙනම සපෝටිව්. එයා තමයි ගොඩක්ම ඇත්තටම සතුටු වුණේ මං හිතන විදිහට. අනේ, අපිට හරිම සන්තෝසයි. දැන් මේ හැම දෙයක් එක්කම නොකවුට්ස් මෙහෙම වුණා නම් සුපර් නොකවුට්ස් ගැන ඕගලන්ට හිතා ගන්න පුළුවන්. ඒක මීටත් වඩා ටෆ් අනිවාර්යයෙන්ම. එතකොට ඕගලන් තව තව ස්ටේජ් එකට හුරු වෙනවා කියන්නේ මේ තුන් දෙනාම يعني තව තව ඕගලන් පර්ෆෙක්ට් වෙනවා. එතකොට ස්ටීව් වාස ඊළඟ රවුන්ඩ් එකේ ස්ටීව් කොයි විදිහට ඉස්සරහට අරගෙන යන්නද? කොහොම ෂෝකේස් කරන්නද? මම හිතන්නේ රවුන්ඩ්ස් තුනේදී මම මගේ වෝකල් වෙරයිටිස් මම පෙන්වුවා. මම හිතන්නේ විවිධ පරාසයන් මම පෙන්වලා ඉන්න තමයි මම ගොඩක් උත්සාහ කරේ. මම හිතන්නේ කෝච් හසනුත් ඒක දැක්කා. බලමු. ඉතින් මම දැන් කම්පිටිෂන් එක පටන් ගත්ත දවස් ඉඳලා මේ වෙනකන් ගොඩක් සර්ප්‍රයිසස් තමයි දුන්නේ. ඊළඟ එකත් සර්ප්‍රයිස් එකක් ඉදිරියට දෙන්න තමයි බලාගෙන ඉන්නේ. ඕකේ, we are waiting. චානුප, මාතර කිව්වා වගේ බ්ලයින්ඩ් එකේ වෙන එකක් සිං කරා, මේ බැටල්ස් වල තව එකක් සිං කරා, මේකෙත් තව එකක්, ඊළඟ එකෙත් තව එකක්. තව එකක්. ඒක මාරු උත්තරේ. මේකෙත් තව එකක්, ඒකෙත් තව එකක්, මේකෙත් තව එකක්, ඊළඟ එකෙත් තව එකක්. ඒක වෙන එකක්. හරිද? මොකක්ද හිතාගෙන ඉන්නේ? කොහොමද කැමති? බ්ලයින්ඩ් එකේ බැටල් එකේ රොක් පැත්තට තමයි ගියේ. කොච්චර මාරියත් කිව්වනේ අර එකක් බලාපොරොත්තු ෆන්කි ලයින් එක ගියා. ඊළඟ එක බලමු. ඕකේ, හේ කිව්ව විදිහෙන්ම වෙනස්ම දෙයක් වේවි. එහෙනම් ඉතින් තුන් දිනාටම වැඩි වැඩියෙන් ප්‍රැක්ටිස් කරලා තව තව පුදුම හිතෙන දේවල් ගන්න ලැබෙන කියලා විශ් කරනවා. ගුඩ් ලක්. දැන් ඉතින් පේනවනේ මේ කට්ටිය කොහොමද කියලා. ඔයගලන්ට මතකද අපේ මේ යාළුවෝ එක්ක අපි මුලින්ම කරපු බ්ලීක් කැපර්ස්? ඒ කියන්නේ බ්ලීක් කැපර්ස් වලින් ඔයාලා මුලින්ම මෙයාලා වඳුරගනිද්දී මෙහෙම නෙමෙයි. ඊට පස්සේ අපි බැටල්ස් වල වඳුරගනිද්දී මෙහෙම නෙමෙයි. දැන් එන්න 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 පේනවනේ මේ බොන්ස් හරි තදයි දැන්. දැන් ඒ කියන්නේ බොන්ස් තද වෙනමත් එකම ආදරේ පිරුණු පර්ෆෝමන්ස් තියෙන. ඒවා වෙනස් ගොඩක්. ඉස්සර කියන්න කතාත් ගොඩක් තියෙනවා අනිවාර්යයෙන්ම. එකතු වෙලා ඉන්න මේ ඔයාලා ආදරෙන් එකතු වෙන්නේ The Voice Sri Lanka Ranking Chart. We got that.